සුබ දවසක් සියලු දෙනාටම. අද අපි එකතුලා තියෙන්නේ අපේ ගිටාර් පාඩම් මාලාවේ හතරවෙනි ගිටාර් පාඩම් මාලාවත් එක්ක. ඉතින් මේ අද අපි ලෑස්තිලා ඉන්නේ රුම්බා ගිටාර් පැටර්න් එක ඉගෙන ගන්න. ඉතින් රුම්බා ගැන කතා කරාම රුම්බා කියන්නේ මොකද්ද, රුම්බා කොහෙන්ද ආවේ, මේකේ තියෙන ඉතිහාසය ගැන මම ඇත්තටම මේ වීඩියෝ එකේ අන්තිමට පැහැදිලි කරන්න. ඉතින් අපි එනම් බලමු කොහොමද රුම්බා ප්ලේ කරන්න කියලා. හොඳයි, දැන් මේ රුම්බා ප්ලේ කරන්න අපි රුම්බා පැටර්න් එක කොටස් 8කට කඩනවා. එතකොට මේ කොටස් 8කට මේක කඩාගත්තට පස්සේ අපිට පුළුවන් මේක ඊට පස්සේ අභ්‍යාස කරන්න. ඉතින් මේක දැන් මගේ පළවෙනි වීඩියෝ එකේ, දෙවෙනි වීඩියෝ එකේ, තුන්වෙනිදී මම ඔයගලන්ට කෝඩ්ස් ගැන තාම කියලා දීලා නැහැ. හැබැයි මේක ප්‍රැක්ටිස් කරන්න පුළුවන් ඔයාලට. කෝඩ්ස් දන්නේ නැති වුණත් රුම්බ පැටර්න් එකක් ප්‍රැක්ටිස් කරගන්න පුළුවන්. අපි අපේ වම් මතෙන් මේක මියුට් කරගන්නවා. සද්දෙන්නේ නැහැ. එතකොට සද්දෙන්නේ නැතුව තමයි මේක ප්ලේ කරන්න මුලින්ම මේක හදාගන්න ඕනේ. දෙක පාටම කෝඩ් එක අල්ලගෙන ඕගොල්ලෝ මේක ප්‍රැක්ටිස් කරන්න යන්න එපා. අත මෙතනින් වහගෙන අපි මේක පුරුදුමු. එතකොට අපි මං කෝවාගේ දැන් මේක කොටස් 8කට මේක කඩනවා. එතකොට කැඩුවට පස්සේ දැන් මං ඔයාලට කියන්නම් 1යි 2යි කොහොමද වාදනය කරන්න කියලා. එතකොට අපේ දකුණු අතේ මේ ඇඟිලි දෙක වල පේනවා. මේ ඇඟිලි දෙක එක ගන්න අපි පහලට ඩවුන් කියලා. ඒ තමයි එක. තව කෙනෙක්ට පුළුවන් ඕන එක ඇඟිල්ලක් විතරක් පහලට ගන්න. හැබැයි මේක දිනර ජවය වැඩි වෙන්නේ, වේට් එක වැඩි වෙන්නේ පහලට ඇඟිලි දෙකකින් ගන්නකොට. හරි, පස්සේ මේකෙන් මෙන්න පහළට ගිහුවට පස්සේ අපේ මහපට ඇඟිල්ලෙන් උඩට ගහනවා. එතකොට down up down up කියලා තමයි මේක වදින්නේ. එතකොට මේක ගත්තොත් එම අංක ගල් 1 2 කියලා මහපට ඇඟිල්ලෙන් උඩට ගන්න. එතකොට හොඳට බලන්න මගේ මේ අත මෙහෙ වැඩ කරන්නේ නැහැ. මෙතනින් තමයි වැඩ කරන්නේ. එතකොට අපි දැන් 1 2 කියලා පුරුදුනවා. එතකොට 1යි 2යි 3 ගහන්නේ ආයි පල්ලෙහාට. 3 කියලා පල්ලයට ගෙනවද. 4 ගහන්නේ උඩට. එතකොට down up down up කියලා 4 අපි දැන් ප්ලේ කරා. down up down up 1 2 3 4 5 එක අපි මෙතන බෝඩ් එකට ටැප් කරනවා. 1 2 3 4 5. දැන් අපි මේ කොටස් 8ෙන් 5 පුරුදුනවා. 1 2 3 4 5 6 එක 6 වෙනි එක අපි මේ නෑ මේ ඇඟිලි දෙක උඩර ගන්න. 1 2 3 4 5 6 7 අයි පල්ලහට 8 එක උඩට. ආය අපි මුලින් නම් බලමු එක කොහොමද වෙන්නේ කියලා. down up down up 1 2 3 4 5 කරනවා. 6 උඩට 7 පල්ලෙහාට 8 ආයි තමයි උඩට. 1 2
තමයි මුලින්ම අපි හිමීට පුරුදු වෙන්න ඕන. ඊට පස්සේ අපි පොඩ 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 තමයි මේකේ වේගය වැඩි කරන්න ඕනේ. කාලයට සමග. එතකොට 4 වෙනි වීඩියෝ එකෙන් කියලා. ඉතින් ඒකට හේතුව තමයි ඔයාලා පළවෙනි වීඩියෝස් තුනේදී තියෙන ගිටාර් එක්සර්සයිස් ටික කරා නම් ඔයාලගේ මම මත මේ වෙනකොට වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් ඔයාලගේ දකුණු මත මන්ට හදා ගන්න ඕන හින්දා තමයි රුම්බා පැටර්න් එකක් මන් දුන්නේ. ඉතින් ඒ රුම්බා පැටර්න් එක ගන්නකොට තියෙන අපිට එක එක පැතිවලට එක යොදා ගන්න පුළුවන්. දැන් ඔයාලට ඉක් එකක් නැතුව මේ ඇඟිලි වලින් වාදනය කිරීමේ හැකියාව ඔයාලට ලැබෙනවා. දැන් අපි හිතමු 4-4 පංචයක් ගහන්න ඕන වුණොත් එහෙම ස්ටයිල් එකේ එන වාදනයක් කියලා. ඉතින් මේ ෆ්ලෙමින්කෝ එකක් නෙමෙයි රුම්බා කියන්නේ. ෆ්ලෙමින්කෝ වලට අයත් දෙයක් නෙමෙයි. ෆ්ලෙමින්කෝ වාදකයෙකු ප්ලේ කරනවා. හැබැයි ෆ්ලෙමින්කෝ ගණයට නෙමෙයි අයිති වෙන්නේ. මේක අයිති වෙන්නේ ලැටින් කියන මේ වාදන ශෛලියට. ඉතින් ලැටින් කියන්නේ ක්‍යුබන් වලට තමයි මේ රුම්බා කියන මේ ශෛලිය ඒගොල්ලන්ට තමයි ඓතිහාසිකම් හිමි වෙන්නේ. ඉතින් ෆ්ලෙමින්කෝ කියන්නේ ස්පාඤ්ඤේ බිහිවුණු සංගීතය. ඉතින් ෆ්ලෙමින්කෝ වාදකයින් මේක භාවිත කරාට මේකේ ඉතිහාසය සහ මේකේ ඓතිකර්ම බවට පත් වෙන්නේ ක්‍යුබන්
තමයි මේක ලැටින් තමයි මේක ඉතිහාසම් ලබා ගන්න. ඉතින් මේ රුම්බා කියන දේ පොඩි ෆ්ලෙමින් කෝල්ට ළඟින් යන ස්වභාවයක් තියෙනවා. ඒකේ ටච් එකක් තියෙනවා. ඒක ඇත්ත. ඒ වගේම ඔයාලට මම ඉස්සරහට දෙන්නම් ෆ්ලෙමින්කෝ වලට එන බීට්ස්, ෆ්ලෙමින්කෝ ස්ටයිල්ස් මම ඔයාලට ඉස්සරහට උගන්වන්න. දැනට ඔයාලා ඔයාලගේ මේ දකුණුවත හදාගන්න, මේ හොඳට පුහුණු වෙන්න. ඉතින් අදට මම ගිහිල්ලා එන්න ඊළඟ වීඩියෝ එකෙන් අපි තවත් දේ ඉගෙන ගමු.